මේ වගේ LED bulb එකක් වුණත් ඔයාට හරිම පහසුවෙන් එකින් එක වුණත් චෙක් කර ගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති ටෙස්ටර් එකේ දැන් වෝල්ටේජ් එක වෝල්ට් 92ක් 3ක් 4 වගේ වෝල්ටේජ් එකකට මම තියාගෙන තියෙනවා. බල්බ් එකක් චෙක් කරාම ඔයාට පේනවා වෝල්ට් 5.3කට ඒක ඔටෝ බැලන්ස් වෙලා මේ බල්බ් එකට ගන්න වෝල්ටේජ් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔයාට පුළුවන් මෙහෙම බල්බ් එකක් ගාවට තියාගෙන මෙහෙම සීරස් කරපු බල්බ් සෙට් එකම වැඩ කරනවද කියලා බලන්නත්. ඉතින් එහෙම වැඩ කරේ නැතුනොත් කොතනකදී හරි වාට කියන්න පුළුවන් ඒ බල්බ් එක අනිවාර්යෙන් පිච්චිලා කියලා. ඉතින් ඒ විදිහටත් වාට මේක පිච්චිච්ච බල්බ් එක හොයාගන්න පුළුවන්. සම්පූර්ණයෙන් රිපයර් කරලා ඉවරනාට පස්සේ වාට පුළුවන් මේ සර්කිට් එකේ අවුට්පුට් එක ගාවට මේ විදිහට තියලා බල්බ් සෙට් එකම පත් වෙනවද කියලා බලාගන්න. ආයිබෝන් ඔයාලා හැමෝටම පසුගිය දින කීපය තුළ ගොඩක්ම අය මගින් ඉල්ලලා තිබුණා LED බල්බ් ටෙස්ටර් එකක් හදාගන්න හැටි වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඒ වීඩියෝ එක තමයි අද මම ඔයාලට මේ අරගෙන ආවේ. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට මේ සර්කිට් එක හදාගන්නේ කොහොමද කියලා බලන්න. හරි, ඉතින් මේකට අපට අවශ්‍ය වෙන පිරයිට් කූරක් හෝ පිරයිට් ට්‍රාන්ස්ෆෝමර් එකක්. සහ මෙන්න මේවා SMPS පවර් සප්ලයි ඇතුළේ තියෙන්නේ. ඉතින් මේකෙත් පුළුවන් වට ගලවලා මේක උතන්න මේ පරිස්සමට ගලව ගන්න වෙනවා. මේක පෙරයිට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ LED ඩ්‍රයිව් වලක් වාට පේන ඇති. මෙතන පොඩි පෙරයිට් ට්‍රාන්ස්ෆෝමරයක් වාට පේන ඇති. මෙන්න මේක උනත් වාට ඇති. මේ වැඩේට මේක ඇතුළේ තියෙන කොයිල් එක ගලවලා ඒකින්ම උතා ගන්න පුළුවන්. ඒකේ තියෙන සයිස් එක හොඳටම හොඳයි මේ වැඩේට. ඉතින් මේ තියෙන්නේ එහෙම ගලවගත්තු එකකුත්. ඉතින් මේකේ උතන්න තියෙන්නේ මේක උතන්න තියෙන්නේ එකම පැත්තට එකම විදිහට තමයි උතන්න තියෙන්නේ. ඉතින් අපට මේකේ තව වට පේන ඇති 6.8 UF වෝල්ට් 400 තියෙනවා. ඉතින් මේක පුළුවන් නම් මේක හොයාගන්නවා 4.7 UF වෝල්ට් 400 වගේ කන්ඩසරයක් මේකත් ඔයාට දාන්න පුළුවන්. ඉතින් මේක චාර්ජින් මේක ටිකක් වැඩි. අපේ වැඩිට නම් හොඳටම ඇති 4.7 UF වෝල්ට් 250 උඩ කන්ඩසරයක් ගන්න 250 400 වගේ වෝල්ටේජ් එකක් තියෙන කන්ඩසරයක් අවශ්‍ය වෙනවා. හරිදී මම ලේසියට පහසුවට බලා ගන්න පුළුවන් වෙන්න අද මම මෙන්න මේකේ තමයි උතන්න හදන්නේ. ඉතින් මේ කොයික එතුවත් අපට අවශ්‍ය පොටවල් ගන්න හරියට උතා ගන්න තමයි තියෙන්නේ. ලොකු පොඩි කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ට්‍රාන්ස්ෆර් වල එතුවත් ප්‍රශ්නයක් නැහැ. වට මේකේ තියෙන කොයිල් එක ගලවලා අරගෙන මේ වගේ එක උතාගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වැඩේ හදා ගන්න පුළුවන්. මේ ට්‍රාන්ස්ෆර් එකේ තියෙන කොයිල් එක ගලවගෙන අපි එහෙනම් මේකේ උතා ගන්න බලමු. හරි, ඉතින් ඔන්න මම කම්බිය ගලවලා ගත්තා. මේකේ ගොඩක් මහතේව ගන්න එපා. මේක සාමාන්‍ය ගේජ් 30ක 34ක වගේ ගේජ් එකකින් තමයි මේ ට්‍රාන්ස්ෆෝමර් එක ඇතුලේ තියෙන කොයිල් එක ඇවිල්ලා තින්නේ. ඉතින් ඒකෙම ගලවලා අරගෙන ඒකෙම උතා ගන්නත් පුළුවන්. මම ඉතින් දැන් ඒක කරන්න යන්නේ නැහැ. කොයික එතුවත් එකයි. ඒ නිසා මම මෙන්න මේ පොඩි පිරයිට් කෑල්ලේ තමයි දැන් උතා ගන්න හදන්නේ. ඉතින් මේක මෙතනින් මම දැන් උතා ගන්නවා. මේකේ ලස්සනක් අවශ්‍ය නැහැ. කොයිල් කම්බි තද වෙන්න පොටවල් 50ක් උතා ගන්න තියෙනවා. හරි, එහෙනම් පොටවල් 50 උතාගෙන අපි බලමු ඉතුරු ටික හදාගන්නේ කොහොමද කියලා. 1 2 3 4 5 6 7 8 හරි, ඔන්න දැන් මම පොටවල් 50ක් උතාගත්ත මුලින්ම. දැන් අපිට මෙතන ටැප් එකක් දාන්න අවශ්‍ය වෙනවා. ඒක මම මේ දිශට එකතු කරලා අරගෙන ඒ කම්බියම. හරි, ඔන්න මම ඒ උතාගෙන ආපු කම්බියම මේ විදියට දෙකට නවලා ටැප් එකක් දාගත්තා. හරි, ඒ පැත්තටම නැවත පොටවල් 50ක් උතා ගන්න තියෙනවා. හරි, එහෙනම් අපි ඒකත් උතාගෙන බලමු ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි, ඔන්න පොටවල් 50ක් උතලා ටැප් එකක් දාලා නැවත 50ක් උතලා මේ විදියට කොයිල් එක හදාගත්තා. හරි, එහෙනම් දැන් බලමු සර්කිට් එක හදාගන්නේ කොහොමද කියලා. සර්කිට් එක සෑදීම සඳහා මම මේ විදියට IC බෝඩ් එකක් යොදා ගන්නවා. හරි, මේ බෝඩ් එකේ ඔයාලට පේන ඇති මේ පැත්ත බැලුවම තඹ ලයින් ටික මෙහෙම එක අතකට තමයි තියෙන්නේ. මේ සූටි ලයින් වලින් තමයි මේවා වෙන් වෙලා තියෙන්නේ. හරි, නම් කොහොමද බලමු මේක හදන්නේ. ඉතින් මට මේ සර්කිට් එක හදන්න අවශ්‍ය වෙනවා D313 ට්‍රාන්ස්ෆරයක්. ඉතින් මේකට ඔයාට පුළුවන් C1061 ට්‍රාන්ස්ෆරයක් ගන්න. සහ මේකට ගැළපෙන තව ට්‍රාන්ස්ෆර් කීපයක් තියෙනවා. මම ඒවත් මේ වීඩියෝ එක පහළ
डिस्क्रिप्शन के वाला टा दाला तियान ना इतनी बालागने में ट्रांसफर हरियो नहीं हो दाला में का हदा करने पुलवा भी के लमांग इतनो हरि में दिगात टा लाइन तियान विधि टा आरोपे ने रहती में ट्रांसफर मम्मी विधि दागन ना वाल मतक इतनी कोईल कंबी मे उड़ इनमल का तीन इनसा मैं पास कर बेह पुच्छल हो मे इनमल हूर गुना पीट इतना हरियर पास पुलवी हरी मेक हूर गास कोईल कंबी टपाइन दागे लाइन का मैं बैठती आज कर लाने हैं टैप लाइन का मामी में तीन था मैं इधर दागन मैं देखें क्या मती का क्वार्ट बुलवां मैं तो पीने का पास हूँ तब लाइन का मैं दिगर टम दिए ना मैं बैठती बेलों में पीना आटा मैं इधर दिए ना दिगर टम यदि मैं कोहे टहरी बुलवां दागन दी पे किरवल लाइन दाने दिखेट किरवल लाइन दिखेट ये लाइन का निधास्वतम दीन बल मिस्सर हट मैं पिना को पिंट को शांट अम्मगा हर इलाट मे इक पनाहे पी सैट अवश्य आड़पी पी सैट नंबर का मनसी तुन विद्युट तीन पनाहे पी सैट अब अवश्य मेद पिंड का मे दिपत्ति कोई हो पिंड अतम पावच कर हर एक अभी मेतन बोर्ड के बलम कोई पे गुलामी वोट मतकते मैं कोईल के निधास्व तीन पिंड का पीस मेद पिंडकन भी तीर दागा हर वोट पेन पीस मेद पिंड कोई कड़ता इन विद्युत दागन तीन इतना पिंड का निधास तीन ये निधास पिंड पी सैट के अणिकोन इतकोट पी सैट के अणिपेकोने वापी ट्रांसफर बेसिक अर्थम तीन मे पेकोने अभी लाइन का डिरेक्ट ट्रांसफर बेसिक मैं मितनी पी सैट के मितिंटा लाइन का मैं मितनी कपाने विनामा मैं मार खाली दुनिया वाट पुलवा मैं दिखेट ड्रिल बिट कपागन अटपेन अदाती पाते मुद्दे बला तीन अरे पी सैट टिकट ये आगे बलम मे जॉइंट टिकट मुखदरा तीन लाइन बला लाइन चोट पुलवा हम बला चोट तीन अरे इतना पी सैट पत्ते को मत मेतन डिरेक्ट मुद्दे आगे मेतन वेम विन के इतने तेज संबंध करना वन के रिसीट रेकिंग आड़पी वन के रिसीट के मैं मेतन कलर को तीन दिवर कल रतु विधिट इवे पेत वेदी ये प्रिंटेड कपागे तेन पी सैट लाइन का रिसीट अर्ह तीन तीन पीन पिंड दागन तीन हर ऐना इध पास हर वाटर पेहदील पेन दैंक कलगत्ट यहलंकट मेकट वो वन एंपियर डायोड एक पेन में सुधीर तीन पे सुधीर नैति पे
මේ ට්‍රාන්ස්ෆර් එකේ මැද පින් එකේ මේ කොයිල් එක ගාවට මේ ලයින් එක ඕන තැනකට පාස් කරන්න පුළුවන් ඒක මම මේ විදිහට දාලා මෙතන නිදහස්ව තියෙන පින් එකකට මේ පාස්පු නැති නිදහස්ව තියෙන පින් එකකට මම දැන් මේක දා ගන්නවා මේ විදිහට සුදීර තියෙන පැත්තට පේන නැති මේ විදිහට දාගත්තා ඊළඟට වට පේන ඇති මංගා මෙතන තියෙනවා වෝල්ට් 400 කන්ඩෙන්සර් එකක් 4.7 UF මේක මේ ගෝඩ් ලයින් එකක් වගේ තියෙන පැත්ත තමයි රින රින පැත්ත ට්‍රාන්ස්ෆර් එකේ එමීටරේට එන විදිහට මේ ඩයෝඩ් එක මේ සුදීර තියෙන පැත්තට කන්ඩෙන්සරේ දන පැත්ත එන විදිහට මම දැන් මේ විදිහට දාගන්නවා ට්‍රාන්ස්ෆර් එමීටරේට ඊළඟට මේ පැත්ත තමයි ආශ්‍රේය මීටරේ මේ පැත්ත පින් එක දාගන්න හරි කැල්ටිය පාස්සකම ඊළඟට මේකට අවශ්‍ය වෙනවා තුනයි තුන කේරසිටලා පාඩ පේන ඇති කල කෝඩ් එක තැඹිලි දෙකයි රතු විදිහට තමයි තියෙන්නේ ඒක මම දාගන්නවා මේ කන්ඩෙන්සර් එකේ දන පැත්ත වඩ පේන ඇති දන පැත්ත පාස්සපු මෙන්න මේ තියෙන පාත් එකට එක පාත් එකේ තමයි දාගත්තේ. මේ රෙසිස්ටර් එක අතර තියෙන වින්ටඩ් එක මෙන්න මේ විදිහට කපලා වෙන් කරගන්න වෙනවා. ඒකත් මම කලින් වගේම ඩ්‍රිල් බිට් එකකින් කරකවල එතන කපල වින් කර ගන්නවා මේ විදිහට. හරි දැන් මේක පාස්ස ගමු. මම මේකට පුංචි ශීෂ්ණ එකක් මේ විදිහට දා ගන්නවා. ඊළඟට මේකේ මම සප්ලයි ඉන්පුට් දාන වයර් එක පාස්ස ගන්නවා. ඒක පාස්ස ගන්න තියෙන වට පේන ඇති මෙන්න මෙතන කොයිල් කම්බි දෙකම එකට අඹරලා ටැප් එකක් දාගත්තු තැන ලයින් එකට මම කොහෙටවත් සම්බන්ධලා නැහැ දන සප්ලයි එක දෙන්න තියෙන තැනට එතෙන්ට මම දැන් මේ වයර් එක පාස් කරනවා ඊළඟට රින සප්ලයි දෙන්න තියෙන මේ ශාස්ත්‍රීය ඉමීටරේට ඉමීටරේ තියෙන මේ පැත්තෙන් ගත්තොත් 1 2 3 වෙනි පින් එක 3 වෙනි පින් එක අපි පාස්සල් තියෙන්නේ මෙන්න මෙතෙන්ට. ඒ කියන්නේ මෙන්න මේ පින් එක තමයි එමීටර. මේ පැත්තෙන් මම මෙන්න මේ තෙන්ට පාස් කරනවා. කෙලින්ම බැලුවොත් මේ සිදුර නේද? වල්මාර පැත්තෙන් හරිද කියලා. ඒ පින් එක තමයි එමීටරේ. ඒකට මම රින සප්ලයි වයර් එක එකට පාස් කරනවා. හරි සප්ලයි වෝල්ටේජ් ඉන්පුට් දන රින ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අවුට්පුට් එක පාස් කරමු. ඊට පස්සේ අවුට්පුට් එක විදිහට තියෙන ඔයාලට මතක ඇති මම මෙන්න මෙතන දාගත්ත 3.3 කේ රෙසිස්ටර් එකක් මේ කන්ඩෙන්සරේ දන පැත්තේ ඉඳලා. එතකොට මේ රෙසිස්ටර් එකේ මැද ලයින් එක ඔයාලට මතක ඇති කැපුවා. ඉතින් ඒ රෙසිස්ටර් එකේ මෙන්න මේ පැත්තෙන් තමයි අපට ගන්න තියෙන්නේ. ඒක මම මේ පැත්තෙන් මෙන්න මේ සිදුරට දාගන්න. එතකොට මේ රෙසිස්ටරෙන් හරි ඒක පාස් කරගමු. අවුට්පුට් පින් එක මෙතන පාත් එක කපලා 3.3 කේ රෙසිස්ටර් එක දාගත්තු තැන තමයි මේ රෙසිස්ටර් එකේ අනිත් පැත්තට තමයි මේ අවුට්පුට් දන වයර් එක පාස් කරගන්නේ. රින අවුට්පුට් එක තියෙන්නේ මේ ඉන්පුට් වයර් එකෙන්මයි. මට ලේසි වෙන්න මම ට්‍රාන්සිස්ටර් එකේ එමීටරේට මෙන්න මේ හරියෙන් දාගන්න. දැන් මෙන්න මෙතන මේ පින් එක එමීටර එක ඉන්පුට් රිනත් එතෙන් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් සර්කිට් වල ඉන් එකට සහ අවුට්පුට් එකට ගොඩක් වෙලාවට ඉන සප්ලයි එක එකම විදිහට තමයි එකම තැනින් තමයි එන්නේ. හරි මේක පාස් කරමු. හරි ඉතින් ඔන්න සර්කිට් එක හදාගෙන ඉවරයි.
අපි එහෙනම් බලමු 3.7 බැටරි එක සප්ලයි ඉන්පුට් කරලා බලමු එහෙනම් අපි මේකේ අවුට්පුට් එක කොහොමද බැලන්ස් කරගන්නේ සහ LED බල්බ් චෙක් කරන්න කොහොමද හදාගන්නේ කියලා මේ සඳහා මම වෝල්ටේජ් චෙක් කරන්න මෙන්න මේ වගේ පොඩි වෝල්ට් මීටර එකක් ඕඩර් කරලා ගෙන්නවා හරියනම් මේ සර්කිට් එකේ අවුට්පුට් එකට මේක අමුණ ගමු මම මුලින්ම කියලා දෙන්නම් මේකේ පින් අවුට් තියෙන්නේ කොහොමද කියලා සරලව කිව්වොත් මේ රින සප්ලයි එක करंट करंट बैटरी सप्लाई मेक एमोट पास ऑनवाइट पास मेके बैटरी तीन वोलटेज के चक्कर कापाट वेरक दिन सप्लाई लबा दी तीन इधी दीवल वाट बलागन भी मम्मी डिवैस अमोन को अरहन मेक अभी अमोन का बल को मैं वोल्ट मीटर के सप्लाई का तपी मे सप्लाई इनपुट तिंटा अमुन का मैं सर्किट इन सप्लाई दिन तेंट में पास इन सप्लाई का डिस्प्ले के इट पास दाने सप्लाई का तीन मिनि में वायर का एक ना अभी मेक मेक ऑन कर तीन वायर का अभी एक अपनी दाने सप्लाई तीन तेंट मैं सर्किट के दाने सप्लाई तीन तेंट आऊँगा कम दान सप्लाई में लाइन की कीमत ये ना में लाइन का इतने तो डाल देना हम हर ये तो कोटा मैंने मैं कहाँ बात आ गया रे कमरे में तीन में अभी तो मैं सर्किट के आउटपुट वोल्टेज का तीन तें टे एक तीन में दान सप्लाई में आउटपुट का तीन तें तमाह एक कमरे में तीन हर एक मम हर एक कपला तीन दागल आउटपुट वोल्टेज तीन तेंट मत माई एक दागल तीन आउटपुट वोल्टेज हर मैं वायरट अवनि पेहदरी अ දැන් මේකට අපි සප්ලයි එකක් දුන්නහම මේකේ අවුට්පුට් වෝල්ටේජ් එකත් අපිට බලා ගන්න පුළුවන් මම ඒක අර පොඩ්ඩක් පෙන්නලා ඉන්නම් මේ සර්කිට් එක ඉස්සරහට යන්න කලින් මේ තියෙන රීචාර්ජබල් බැටරිය වෝල්ට් 3.7 බැටරිය දාන ඉන්න සප්ලයි හරි වඩ පේනවා මෙතන වෝල්ට් 49.8ක් විතර තියෙනවා අපිට මේ සර්කිට් එක වෝල්ට් අනුවත් 100ත් අතර වගේ වෝල්ටේජ් එකකට මේ පීසෙට් එකෙන් හදා ගන්න ඕන මුලින්ම හරි එනම් ඒක කරකවල අපි වෝල්ටේජ් එක හදා ගනිමු ඒකත් අඩු වෙන පැත්ත හරි මම ඔන්නේ වෝල්ටේජ් එක තියාගත්තා सामान्य मेक एक्सीस्या वोलटेज जो अभी मिस सर्किट के अवश्यवेणी एलईडी बल्ब चेक कर वोल्ट अणुत्तर होगी वोलटेज का पेदली पेन अणु तुनाई दसम तुना सत्र वोलटेज इहा मिहा विमी तीन हर अभी दम बल एलईडी बल्ब वोलटेज चेक करें ඉතින් එහෙම චෙක් කරන්න නම් මේ වයර් දෙකට මොනවහරි පින් දෙකක් සුපර් ග්ලූ පින් දෙකක් වගේ දෙකක් හෝ ඉන්ජෙක්ෂන් කටු දෙකක් වගේ දෙකක් හරි මීටර තෙස් බබ් දෙකක් හරි මේ දෙකට අමුණ ගන්න. එතකොට ඔයාලට චෙක් කරන දේවල් ගොඩක් පහසුවෙන් චෙක් කරගන්න පුළුවන් වෙයි. ඉතින් මම දැන් ඒවා මෙතන අමුණන්නේ පොඩ්ඩක් කියන් තියලා මේ දෙක පොඩ්ඩක් ශක්තිමත් කරගෙන අපි චෙක් කරලා බලමු බල්බ් වල වෝල්ටේජ් කොහොමද කියලා. मुलिम बल मेन मे एलईडी बल्ब के बल्बल को वोलटेज गोद इक एलईडी बल्ब मेके मम की पैक गल रिपेर तब मेके हम एव की पैक तीन बल मे वोल की बल्ब तीन के पहाय दशम तुना हाई वोट मत के खाली वीडियो मम्मी पेनल बल्ब चक्कर हटी पेनवा दी वोलटेज को नार्मल मल्टीमीटर चक्कर अद्दी पेनल बल्बल वोलटेज इधर तब इक बलमी लोकल
මේ කොහොමද බලමු වෝල්ටේජ් මේ බල්බ් එකට කීයක් ගන්න ඕද කියලා මේ බල්බ් එක පත්තු වෙන්න මේ බල්බ් එක වෝල්ටේජ් එක විදිහට තියෙන්නේ වෝල්ට් 2.87ක් විදිහට තමයි මේ බල්බ් එකක් පත්තු වෙන්න අවශ්‍ය වෝල්ටේජ් එක විදිහට පෙන්වන්නේ පොඩි LED එකත් බලමු මේ පොඩි LED එක වට පේනවා ඇති වෝල්ට් 2.3ක් වගේ වෝල්ටේජ් එකකින් මේ LED බල්බ් එක පත්තු කරන්න පුළුවන් ඉතින් ඔයාලට මේක සම්පූර්ණයෙන්ම බොක්ස් එකක දාලා හයි කරගන්න පුළුවන් ලස්සනට මේ සර්කිට් එක බැටරිය සහ මේ ඩිස්ප්ලේ එක උඩින් තියලා ලස්සනට සේෆ්ටි වෙන විදියට මේක චාර්ජ් කරන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේ චාර්ජින් මොඩියුල් එකත් ඇතුලෙන් තියලා මේකට ෆෝන් චාර්ජර් එක ගහලා චාර්ජ් කරන විදියට මේක හදාගන්න මේ චාර්ජින් මොඩියුල් ඕනම සර්කිට් එකට අමුණ ගන්න හැටි සියලුම විස්තර මම කලින් වීඩියෝ කීපයකින් කියලා දුන්නා ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකක් බැලුවොත් මේ වයර් පින් අවුට් සියලු දේ පැහැදිලිව ඔයාලට බලාගෙන මේ සර්කිට් එකේ මේ බැටරියත් ඔයාලට චාර්ජ් කරගෙන බොක්ස් එකක ඇතුළ දාලා ලස්සනට හදාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉතින් මේ අවුට්පුට් එක ෂෝට් වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මීටරේ 0 වෙනවාට පේනවා ඇති කොච්චර වෙලා අල්ලන් හිටියත් මොකුත් වෙන්නේ නැහැ ඒක ගැටලුවක් වෙන්නේ නැහැ මේ රත් වීම කිසිම දෙයක් වෙන්නේ නැහැ ඔයාලට මේක මෙම ඇල්ලුවා කියලා වදින්නෙත් නැහැ මේ ෂෝට් කරා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මීටර එක 0 වෙනවා ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් කියලා දීපු හැමදේම ඔයාලට ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරගෙන යන්න ඉතින් එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි තවත් මේ වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්